ආයිබෝන් දැන් ලෝකේ ඔබ කොතනක හිටියත් නව තාක්ෂණයක් සමග ඔබට පුළුවන්කම තියෙනවා මගේ ගිණුම් අංකෙට මුදල් දාලා කේන්දරේ බලව ගන්න. උපන්දිනේ වෙලාවයි දුන්නම මම කේන්දරේ හදලා දවස් දෙක තුනක් ඇතුළත කියනවා පිටරට ඉන්නයිට ලංකාවේ වටන අද මුදල් දැම්මොත් පහුවදා ඒ තමන්ගේ ජම්මපස්සේ පරික්ෂා කරගන්න පුළුවන්. ඉතින් මගේ අනාවැකි සාර්ථක වෙච්ච නිසා මට මුදල් දාපු ගමන් කියන්න බෑ. පිටරටයට දවස් දෙකක් වගේ කාලයක් මම ගන්නවා ඒ තමන්ගේ ජම්මපත්‍රය කියන්න. මට කරන්න ඕනේ උපන්දිනේ වෙලාවයි SMS කරන එක. මම SMS කරනවා, මට කෝල් කරාම මගේ උපන්දිනේ වෙලා. දැන් තියෙනවා ෆෝන් වල මේ වොයිස් රෙකෝඩර් නැත්නම් සවුන්ඩ් රෙකෝඩර් කියලා ඇප් එකක්. මේක ඇප් එක නැත්නම් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ප්ලේ ස්ටෝර් සොෆ්ට්වෙයාර් එකෙන් ඕන කෙනෙකුට. පොඩි ළමයි පවා දන්නවා මේ තාක්ෂණින් අපි ප්‍රයෝජනය ගන්න. තමට කරදරයක් වෙන වෙලාවට කේන්දරයක් බලන්න ගියාම මේක හරිම ක්ෂණිකව කරගන්න පුළුවන්නේ. කවුරුත් විපත් කරදර වුණාම තමයි කේන්දරයක් බලන්න අද උත්සාහ කරන්නේ. එතනදී අපි ඔබේ ඒ අවශ්‍යතාවය ඕන වෙලාවක සපුරා ගන්න ලෑස්ති. තමන්ගේ වට්ස්ඇප් වයිබ තාක්ෂණයෙන් යන බලනව නම් සල්ලි යන්නේ ඕන කෙනෙකුට එහෙම බලා ගන්න පුළුවන්. කොමර්ෂල් බැංකුවේ මගේ තියෙනවා ගිණුම් අංකයක් 82.3014976 කියලා. 82.3014976 කොමර්ෂල් බැංකුව නුගේගොඩ විජිතරෝණ විජේමුණි කියන එකවුන්ට් එකට මගේ ගිණුම් අංකයට ඉදිරිමේ ගිණුම් අංකයට මුදල් යොමු කිරීම තුළින් ඔබට පුළුවන්කම තියෙනවා ඒ දේ ලබා ගන්න. ලංකාවේ කෙනෙකු නම් රුපියල් 3000ක මුදලක් තමයි අය කරන්නේ. විදේශගත වෙලා කෙනෙක් ඉන්නවනම් රුපියල් 5000ක් අය කරනවා මං කේන්දරේ හදලා කියන නිසා. ඉතින් මේ ආකාරයට ලෝකෙ කොතනක හිටියත් ඔබට ඉතින් ඔබත් කැමතිනේ අනාවැකි කියපු අනාවැකි අහන්න කැමතිනේ ඔබ ඔබේ අනාගතේ. මෙහෙම ජම්මපත්‍ය පරික්ෂා කිරීම තුළින් ඔබේ හොඳ කාලේ කොයි කාලෙද ලබන්නේ? ඔබට රාජයෝග තියෙනවද? ඔබට ධනයෝග තියෙනවද? ඔබට පැලඳිය යුතු මැණික් වර්ග මොනවද? ශාන්තයේ මේ සෙනසුරු අපල තියෙනවා නම් කළ යුතු ශාන්ති කර්ම. ඔබට ව්‍යාපාර ශේෂයේ හරියන්නේ කුමන ඉසව්වෙන්ද? ඔබට කේන්දරේ විදේශගත වෙලා නම් දිනුව ඇති වෙන්නේ. මේ සියල්ල සඳහන් කරලා අවසාන වශයෙන් මම අහනවා, තාම මොනවද දැනගන්න ඕනේ? ඇයි ඔබට විවාහය ප්‍රමාද වෙන්නේ? ඇයි ඔබ දික්කසාද වුනේ? ඇයි මේ ඔබට විවාහයට ඔබ උනන්දුවක් නැත්තේ? මේ පිළිබඳව සියලු தත්ත්වයන් අපි ඔබේ ජම්මපත්‍රය පරික්ෂා කරලා තිතට කියනවා. මීට කලින් තමුන්නාන්සේලා දන්නව ඇති 2016 ජනවාරි 19 වෙනිදා තමයි මගේ YouTube channel එකට විතරෝණ විජේමුණි ඇස්ට්‍රොලොජි කියන YouTube channel එකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ ජනාධිපති වන අනාවැකිය මම ප්‍රකාශ කරේ. ලංකාවේ කවුරුත් කිව්වද? හැමෝම යන්නේ ඉන්දියාවේ යෝ ඉෂිවර මට්ටමේ ඉන්න මිනිස්සු පස්සේ. ඒ මිනිස්සු කිව්වද නෑ, මම කොයි මේ වගේ තමයි මහින්ද මහත්තයා පරදින්නේ කවුරු තුනක් කලින් කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප්, මෝදි, එතකොට සරත් පොන්සේකේ ආසනයක් ගන්න නැති එක, සජිත් අන්තපරාජයක් ලබනවා කියලා 13,25,000කින් පැරදුනේ. අනු ගෝඨාභය 69,00,000 ගන්නවකෝ. මම මේවා හරියට තිතට කියපු ජ්‍යොතිර්වේදියේ. මේවා කියන්න මට කොහොමද හැකියාව ලැබුණේ? මං ඉගෙනගත්ත ජ්‍යොතිෂයට අමතරව මිනිස්සේ ඉපදුනාම ඒ මිනිස්සේ සංසාරේ ගේන විඥානය කියන එක, බුද්ධිය කියන එක. මාටි වික්‍රමසිංහ 4-5 ලියපු පොත දැඟින මහාචාර්යවරු කිසි කෙනෙකුට ලියන්න පුළුවන්. ඒ වගේ මිනිහෙකුගේ විඥානයේ මත ජ්‍යොතිෂය මේ ශාස්ත්‍රයේ කාගෙන් පොතපත කියවලා ඉගෙන ගත්තා මම අලුත් දේවල් සොයා ගැනීම කරනවා. ඒ වගේම මම බලන ක්‍රමවේදයන් වෙනස්. මම නවාංශ කුණ්ඩලියත් බලලා ජ්‍යොතිෂයේ ගැඹුරින් පලාපල කියන බවත් බවන් සිද්ධාන්තය අනුගමනය කිරීම තුළින් තමයි මම පලාපල කියන්නේ. මේ පණිවිඩය මේ මගෙන් කේන්දරේ බලන්න දැනට කිසිම අවශ්‍යතාවයක් නොමැති අයට නෙමෙයි, අවශ්‍යතාවයක් තියෙන අයට පමණයි. අනවශ්‍ය අය මේකට පැටලෙන්න අවශ්‍ය නැහැ. ජ්‍යොතිෂය කෙරේ විශ්වාසයක් තියෙන, මා කෙරේ විශ්වාසයක් තියෙන, අනාවැකි 15 කියපු ඒ මගින් බලා ගන්න ආසාව තියෙන අය ඉන්නවා. ඒ අයට තමයි මගේ මේ වීඩියෝ පටියෙන් මම කරුණු ගෙනහැර දැක්වේ. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.